At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. Nilpaten tiyana mairaliya tiyanne kohada? Gatambe! Sri Lanka Nidhas Pakshe Taruna Sangvidhanaya inna raliya tiyanne kohada? Gatambe! Sri Lanka Nidhas Pakshe Kanta Sangvidhanaya inna raliya tiyanne kohada? Gatambe! Panchama balavege tiyanne kohada? Gatambe! Sabha Sri Lanka Nidhas Pakshikayan nilpatat ekka innowa misak vena paatata yanne na. Maitripala Mahathaya me diniyak tiyana. ඒක තේමාව සමගිමයි රැලිය. පුදුම සමගියක් තියෙන. පක්ෂ දෙකට කැඩිලා දෙන්න දෙපොලට ගිහිල්ලා පාක්ෂිකයන්ට දෙපැත්තෙන් අඬ ගහ ගහ කියනෝ මේක සමගිමයි රැලියලු. ඕක නම් සමගියට මොකද්ද කියන්නේ? මේ අපි කියනවා ඒගොල්ලන්ට සමගි වෙන්නත් බෑ. රට සමගි කරන්නත් බෑ. අද ඇත්ත වශයෙන් පෞග්යවර ගාලි පෞතු මේදිනේට වඩා තිගුණයක් අද ජනතාව මේකට සහභාගී වෙනවා. අපේ කොටස කොළඹ මේදිනිය පවත්වන අතිගරු ජනාධිපතිතුමනි අපි මේක නවත්වන්නට ඕනේ. ලබන මේදිනේට මේදිනියක් වශයෙන් සමගියක් ඇති කරන්නයි කියලා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කඳව යෝධතම මේදිනේ ලංකාවේ ඉතිහාසය වෙනස් කරනවා. 8.6% ආර්ථික සංවර්ධන වේගයක මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන්නු නායකත්වයේ අද 4.6% වර්ධනය කඩාවැටිච්චි බංකොලොත් රටක් මෛත්‍රීපාල සිරිසේනගේ රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව කෙටියෙන් අන්න එකෙන් තේරුම් ගන්න පුළුවන්. මේවා මතක් කරලා දෙන්න ඕනේ තමුන්නාන්සලාට. නැත්නම් මේ දේශප්‍රේමියා අපට අමතක වෙන්න ඉඩ තියෙනවා. මේ දේශප්‍රේමියා තමයි 2005 ජනාධිපතිවරණයේ ගරු අගමැතිතුමනි තමුන්නාන්සේ දිනලා තිබුණු මැතිවරණය ඩොලර් මිලියන 2ක් ඡන්දයට විදේශ රටක ලැබුණ ආදාරය මල්ල පිටින් ගිල ප්‍රභාකරන්ට දීලා උතුරේ ඡන්ද දාන එක නවත්තලා ඒ ජයග්‍රහණය හොරකම් කරා. එහෙම තමයි මේ දේශප්‍රේමියා වැඩ කරේ. ඒ කරපු වරදට ත්‍රස්තවාදී මැඩලීමේ නීති අනුව අනිවාර්යෙන් ඔහු ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳිය යුතුයි. ඊළඟට දේශප්‍රේමියා රජය දන්නෙත් නැහැ, රණවිරුව දන්නෙත් නැහැ. බැංකිමුන් මෙහෙට ගෙනගත්තා හොරෙන් ගිවිසුමක් ගැහුවා යුද අපරාධ කරන උන්ට දඬුවම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක ගී කියන්න ගියා මාව විදුලි පුටුවේ තියනවා කියලා. විදුලි පුටුවේ නෙවෙයි තියන්න ඕනේ. ඒ කරපු ද්‍රෝහිකම් වලට සාටකෙන් එල්ලලා තියන්න ඕනේ පණ යනකම්. මේ කාලකන්ණි රජය බලයට පත් උනේ තරුණයින්ගේ කරපිටින් වැඩිපුර පොරොන්දු දුන්නේ තරුණයින්ට. හැබැයි මේ ගෝල් ෆේස් පිටතනේ ඉන්න අයගෙන් 3-2 තරුණයෝ කියන කාරණය අපි බොහොම පැහැදිලිව ඔබතුමන්ලට මතක් කරන්න අවශ්‍යයි. එනිසා තරුණයින්ගේ පණිවිඩේ නිකුත් කරලා ඉවරයි. කාලකන්ණි වැඩබැරි ආණ්ඩුව දොට්ට බැලලා gedara balayan කියන පණිවිඩය කියන කාරණය අපි ඔබතුමන්ලට බොහොම පැහැදිලිව කරන්න ඕනේ. 20 වෙනකන් මේ ආණ්ඩුව හොල්ලන්න බෑ. දෙවැනි එක මේ වසර තුල ඕනෑම ඡන්දයකට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් මේ අවස්ථාවේ මම කියන්න කැමැති. ඒ වගේම 2020න් පසුවත් ඊළඟ දෙන ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේදී අපි කියන්න කැමැතියි.